ප්‍රධාන වශයෙන් අද සයිටම් අර්බුදය පිළිබඳ වර්තමාන තත්ත්වය ගැන ඔබ දැනුවත් කරන්න කල්පනා කරා. අපි ඒකට ප්‍රවේශයක් හැටියට පසුගියදා දිවයින පුවත්පතේ පළවෙලා තිබුණු යම්කිසි ප්‍රවෘත්තියක් උපුටා දක්වන්න මම කැමති. සියලු අධිකරණවල වගකීම නීතියේ ආධිපත්‍යය හා ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමයි. මෙහෙම කියලා තියෙන්නේ විශ්‍රාම යන අගවිනිසුරු කේ ශ්‍රීපවන් මහත්මයා. මේ කාරණය අපි හිතේ තියාගෙන මේ සයිටම් සම්බන්ධයෙන් පසුගියදා ඒ ඇති වූ සිද්ධි මාලාව ගැන අවධානය යොමු කරොතින් අපි දන්නවා රෝගී අයිතිවාසිකම් ආරක්ෂා කරන්න එක රජයකට අත්හරින්න බැරි වගකීමක්. එතකොට ඒ සඳහා ව්‍යවස්ථාදායකය විසින් සම්පාදනය කරලා තියෙනවා ප්‍රධාන 52ක්. එකක් තමයි වෛද්‍ය ආඥා පනත. අනිත් පනත තමයි විශ්වවිද්‍යාල පනත. මේ 52ෙන් පැහැදිලිවම මේ වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය කියන එක නියාමනය කරලා තියෙනවා. නමුත් ඒ ව්‍යවස්ථාදායකයෙන් මේ 50 තිබුණාට මේ 50 ක්‍රියාත්මක කිරීමේ අවසාන බලය අදාළ විෂය භාර අමාත්‍යවරයාට පැවරෙනවා. වෛද්‍ය ආඥා පනතේ සඳහන් කරුණු පිළිබඳ අවසාන ක්‍රියාත්මක කිරීමේ බලය සෞඛ්‍ය අමාත්‍යවරයාට පැවරෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල පනතේ සඳහන් කරුණු කාරණා ක්‍රියාත්මක කිරීමේ අවසාන බලය උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට පැවරෙනවා. එතකොට අපේ රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සයිටම් අර්බුදය සම්බන්ධයෙන් දක්වන හැසිරීම අපි අලුතෙන් විග්‍රහ කරන්නට අවශ්‍ය නැහැ. පැහැදිලිවම ඒ අය සයිටම් ආයතනයට පක්ෂග්‍රාහී ආකාරයකින් හැසිරෙමින් මේ 50 අපහරණයට ලක් කරනවා. එතකොට ඒ පසුබිම යටතේ තමයි පසුගියදා විභාග වුණු නඩුවේදී අභියාචනාධිකරණයේ උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝජනය කරමින් ඉදිරිපත් වුණු රජයේ නීතිඥයා, එමත් නැත්නම් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ ඔහු කරුණු දැක්වේ මේ සයිටම් ආයතනයට, එමත් නැත්නම් ඒ පැමිණිලිකාර ශිෂ්‍යාවට වාසිදායක වන ආකාරයකට කිසිසේත් රටේ සාමාන්‍ය මහජනතාවගේ, එමත් නැත්නම් රෝගී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවධානයක් යොමු කරලා නැති බව පැහැදිලිව පේන්නට තිබුණා. ඒ නිසා තමයි අද මේ අර්බුදකාරී තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා එතුමා දැන් අදාළ පාර්ශ්වය ගෙන්වමින් මේ සමතේකටපත් කිරීමට යම්කිසි උත්සාහයක් ගන්නවා. දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් ආරාධනා ලැබිලා තියෙනවා අනිද්දා පැවැත්වෙන සාකච්ඡාවට. කෙසේ වෙතත් අපි ඉන්න ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ. රෝගී අයිතිවාසිකම් සුරකීම සම්බන්ධයෙන් මේ රජයට තියෙන වගකීම ලිහිල් කරන්න, එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තියෙන බලතල හෝ වගකීම් ඒවා හැල්ලු කිරීමට කිසිසේත් අපි එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය අනතුරේ හෙලන්න අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ.